हाय बोन, आई बोन सर, आई बोन सर, आई बोन सर, आई बोन सर। देखा भी आते हैं संपादित आवे इतने बड़े से दिए ने හරි දැන් මෙන්න මෙහෙමයි මේ සම්භාවිතාව ඉගෙන ගන්න ඕනේ ඇත්තටම මේ විභාග පාස් වෙන්න නෙවෙයි ගණිතය ඕනේ විභාග පාස් වෙන්න නෙවෙයි ගණිතය ඕනේ ජීවත්වෙ එතකොට මේ සම්භාවිතාවේදී කියන්නේ එදිනදා ජීවිතයේ සිදුවන සිදුවීම් සඳහා සංඛ්‍යාත්මක අගයක් ලබා දෙනවා සංඛ්‍යාත්මක අගයක් ලබා දෙනවා बिंदुआ सार्थक बिंदु मटना की देने ये बिंदु बिंदु है बिंदु है क्या लगता बिंदु है एक अन्य देने में ना साउंड ऑफ टीम स्ट्राइक करा और देने वाले कुछ भी स्ट्राइक करा राज्य देने एक अन्य हेड को तमाई आंडू किसी तो हेड को निशान मेरठे अध्यापने विनाश करने जाने अध्यापने ये उन्हें से अपनी उधर टम कर लेती एक जन बात उधर टम कर लेती एक जन हमें बैठते हैं बैठ लेने सही हाँ वो एक तो मैं देखा कर मंग हो गया ना कट कट मैंने मेरे कार में ओबला हंदरा हार गया ओबला किसी के ने खाओ दा आकर तुम ही तक वक्त का त्याग करने पा लंकावीन दें मेरे को मैं विनाश कराना हरी अमार वे हर दिन पार्लिमेंट के रत्तों ये बड़बोस्तर वादी प्रमेय करने बड़बोस्तर वादी तमाम के बड़े इतरा खड़ा करते तेरे किया ला එතකොට ඒකට බඩගෝස්තරවාදී රුකුල් දෙන කොටස මෙන්න මේ අධ්‍යාපනයේ තුලින් අධ්‍යාපන නැත්තරම අධිකර ඒගොල්ලන්ට ජීවත් වෙන්න පහසුයි මම ඔයගොල්ලන්ට ඒක ඉද කියන්න දරුවනේ මාත් දැන් උත්සාහ කරනවා කොහේ හරි රටකට යන්න මම දැන් ලබනහදී යනවා පාස්පෝර්ට් එක හදාගන්න अरे मनोहर गल्ला कोहे हर नटकटे अन्न तमाई उत्साह है मेरे जीवन तेन बे मगे बैठो पर रुपया तीस्तुं ना है हमारे तरफ दी मना देख के हम उगा तो अपना लगना था कि फोटो लगा के हाल और ग्रुप पे कटा बता ना रुपया हाथलिस दा है हाथलिस दा है ये मृदुत
දවසක රාමෙන්නේ දිනක වැටපගත්තොත් 1000 කලා එතකොට ගුරුවරයෙකුට කම් කරුරුගේ වැටපවක් ලැබෙන්නේ නැහැ එතකොට ගැටලුවක් තියෙනවා මේ වෘත්තියේ ඉදීම ප්‍රශ්නයක් දැන් මට දෙවියන් කියන එක ඇත්ත නමුත් අනිත් ගුරුවරු ඒකෙන්දා මම ඔයගලට කියන්නේ මෙන්න මේ මෙන්න මේ විෂයයන් තුනේ කරක් කරා ඉංග්‍රීසි ඉංග්‍රීසි අංකයකට කරගන්න ඉංග්‍රීසි අංකයක කරගන්න එතකොට ඔයගලන්ට හොඳ ගමනක් යන්න පුළුවන් ඔයගලන් මාත් එක්ක ඉන්න හින්දා ඔයගලන් මෙන්න මේ විෂයයන් දෙකට මුල්තනක් දෙන්න ගණිතයේ ඉංග්‍රීසි ඉංග්‍රීසි වලට අංක එකට ගැටලුවක් නැහැ ගැටලුවක් නැහැ ඒක මම තමන්ගේ ගණිතයේ මූලික ගණිත ධර්ම වර්ධනය කරගන්න ඊට පස්සේ විද්‍යාව අතරේ ගොත් අනෙක් විෂයන් නොසලකිය හැකි තරම් කුඩායි වැඩි කාලයක් වෙන් කරගන්න ඉංග්‍රීසි ටික කතා කරන්න හදාගන්න දැන් අපි ගන්න දැන් 10 පන්තිල ගිය ගමන් පිටු කියලා යනවා සිංහල පන්ති ඉතිහාසය පන්ති බුද්ධාගම පන්ති යනවා ඔය කිසිතු විශේෂකින් ඕගලන්ට ලොකු ප්‍රයෝජනයක් නැහැ කවදාහක්වත් කැම්පස් යනකොට ඕගලන්ගෙන් අහන්නේ නැහැ සිංහල වලට ඒකක් කියනවද කියලා බුද්ධාගමට ඒකක් කියනවද කියලා ඕගලන් ලබන අවුරුද්දේ විෂයන් තෝරගන්නකොට කාණ්ඩ විෂයන් තුනක් තියෙනවා ඕගලන්ට පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ මතක තියාගන්න ඕගොල්ලන් මෙන්න මේ ඉංග්‍රීසි සාහිත්‍ය ලිප්පික ඉංග්‍රීසි ලිප්පික වලට ප්‍රමුඛත්වයක් දෙන්න දැන් සමහර දෙමාපියන්ට ඒ නමේ ඕන ඒ නමේ වැදගත් කමන්නේ කවුරු හරි ළමේ A8යි B1යි A8යි S1යි කියමු A8යි S1යි තව ළමේ A9යි මෙන්න මේ ළමයා S1 තියෙන්නේ ලිප්ටිචර් ලිප්ටලට මෙයා ලිප්ටරල නැහැ ඔබලන් හිතන්නේ මේ රිසල්ට් එකෙන් A8යි S1ද වටින්නේ A9ද වටින්නේ A8යි S1 A8යි A8යි S1යි A8යි S1යි ඉතින් මේ ලිප්තික වටින ඒ වගේම IT විෂය මේ ඔයගලන්ට සම්භාවිතාව ගන්නන්නේ වෙන දේවල් නෙවෙයි කවදා හරි ජීවිතේ කොට දා ගන්න උගන්නන්නේ IT විෂය අනිවාර්යෙන් ඔයගලන් දන්නවා මේ COVID-19 ප්‍රශ්නෙත් එක්ක හැම දෙයක්ම පරිගණකගත වෙලා තියෙනවා එතකොට අපිට දැන් පුරවැසි අධ්‍යාපනයත් එක්ක ගිහිල්ලා වැඩක් නැහැ භූගෝලත් එක්ක ගිහිල්ලා වැඩක් නැහැ හෝම් සයන්ස් නේ හෝම් සයන්ස් නම් හැබැයි ගෙදර උයාගෙන යනකොට නුඹන් ඒ වුණාට ඊට වඩා වටින විෂයක් තමයි IT විෂය. ඒකින් තමයි ඔයගොල්ලන් මෙන්න මේ විශේෂයෙන් මෙතන දැන් ඉන්න දරුවෝ ට්‍රින්ටි යන දරුවෝ හයි ස්කූල් මහා මාය දැන් සමහරක් අයට ලොකු වැල්ලුවක් තියෙනවා සරසවි වෙන සීතාදේවි ස්වර්ණමාලී ඊට පස්සේ පුෂ්පදාන මෙගීජගම් පුෂ්පදාන සීනියර් යන දරුවන්ට සයන්ස් මැත්ස් කරන්න ලොකු ස්කෝල් එකට යන්න ඕන කියලා. ඉතින් ඒක හරි ඒකත් එක්ක සමහර දරුවෝ මේ ඉංග්‍රීසි සාහිත්‍ය අතාරිනවා IT අතාරින අමාරුයි කියලා. නමුත් ඔයගොල්ලන් දැඩි කැපකිරීමෙන් කරොත් ඔයගොල්ලන්ට හොඳ අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්න මේ 10 පන්තියේදී මෙන්න මේ විෂයන් වල විශේෂයෙන් අඳුම ගානේ හයිස්කූල් මහාමාය ගින්සු ධර්මරාජේ දරුවන්ට ආයි වෙන ස්කෝල් එකට යන්න ඕනේ නැහැ. ඒගොල්ලන් අඳුම ගානේ මෙන්න මේ විෂයන් වල ප්‍රමුඛත්වයක් දෙන්න. ඒ නමේට යන්න එපා ඒගොල්ලන්. ඔයගොල්ලන්ට ස්කෝලයක් තියෙනවා. ඔයගොල්ලන් බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලන් ඒ ලෙවල් වලට ඒ ලෙවල් වලට
මැත්ස් හරි බයෝ හරි මේ දෙකෙන් අර අනෙක් කිසිදු විෂයකින් ඔයගලන්ට ඉදිරියේදී ගොඩේ වන්නේ නැහැ කවුරුහරි කෙනෙක් කොමස් කරන්න හිතාගෙන ඉන්නා නම් අඩුම ගානේ කොමස් වලට ඔක්කත් ආයිටි විෂය කරන්න ආර්ට්ස් කරන්න හිතාගෙන ඉන්නා නම් ඒත් ආයිටි කරන්න අඩුම ගානේ තව මොකද තාක්ෂණ විෂය දාලා කොන්සූනේකට කියන්නේ ටෙක්නොලොජි දාලා අඩුම ගානේ ටෙක්නොලොජි කරනකොට ඒකටත් ආයිටි තෝර ගන්න තියෙනවා ඒ වෙලාවෙදී ආයිටි කරන්න ඔලවලට ඒ නාමය වුණා හින්දා ආයිටි කරන්නේ නමුත් ඒ ලෙවල් ආයිටි තෝර ගන්න විෂය කඩේට ඔයගොල්ලන් කරා ආ මේ වගේම හොඳයි ඔයගොල්ලන්ට ඇග්‍රි සයන්ස් ඉතින් ඔයගොල්ලන්ට කියන්නේ මේ මෙන්න මේ විෂයන් වලට ප්‍රමුඛත්වයේ දෙන්න එතකොට ඒදවල මේව කරන්න නම් ඕලෙවල් ඉංග්‍රීසි ගණිතය විද්‍යාව ඔයගොල්ලන් හදාගන්න ඕනේ සමහර කැම්පස් වලට යනකොට ඉංග්‍රීසි වලට C එකක් ගිල්ලන ඕලෙවල් හැබැයි A එකක් තිබුණත් වඩා හොඳයි B එකක් තිබුණත් වඩා හොඳයි මතක තියාගන්න කවදාකවත් සිංහල විෂයයට ඒකක් ඉල්ලන්නේ නැහැ කැම්පස් යනකොට. සුපුරුදු ඉල්ලනවා නෑ. බුද්ධාගමට ඒ ඉල්ලන්නේ නැහැ. ඉතිහාසයට ඒ ඉල්ලන්නේ නැහැ. ඔගොල්ලෝ මෙන්න මේවට හිත යොමු කිරීමෙන් එන්නේ මෙන්න මේවට තියෙන කාලය නාස්ති වෙනවා. ඔගොල්ලන්ගේ ඒ ලෙවල් මැක්සලින් බයෝ කරලා උඩලා ගන්න පුළුවන් ජීවිතේ මතක තියාගන්න සිංහල බුද්ධාගම ඉතිහාසය විශ්ලේෂණය කරලා ජීවිතේ ගොඩදා ගන්න බෑ එහෙනම් ඉතින් ජීවිතේ ගොඩදා ගන්න එකම දේ මානවෙන් මානවෙන් එතකොට ජීවිතේ ගොඩදා ගන්න පුළුවන් දැන් හාමුදුරුව කරන්නේ ඒක සිවුර දාගෙන ජීවිතේ ගොඩදා ගන්න තම තමන්ගේ පරම්පරාව ගොඩදා ගන්න උත්සාහ කරනවා හරිනේ ඉතින් ඒක ඉඳලා අර නර්ස්ලාගේ සම්තම ඒකනේ හාමුදුර කෙනෙක් තකෝ නර්ස්ලාගේ සම්තම ඒක හාමුදුර කෙනෙක් ඉන්නවද කුටි හඳුනාගෙන ඉන්නද නර්ස් කෙනෙක් දාගන්න බැද්ද පිළිමය ඉන්නවද නෑ හාමුදුර කෙනෙක් ඉන්නේ ජීවිතේ ගොඩදා ගන්න ඉතින් ඒක ඉඳලා මෙන්න මේ විෂයන් වලට ප්‍රමුඛත්වය දෙන්න අපුලොන්නත් ඔයගලන්ට පේපර් ක්ලාස් එකක් පටන් ගන්න මාස දෙකක් 10 පන්තියේ පේපර් ක්ලාස් එකක් කරනවා මම ගෲප් එකකට දාලා ඇති නොමිලේ කරන්නේ පේපර්ස් දෙකක් හෝ තුනක් ඔයගලන්ට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා එතකොට ඒකිට ඔයගලන් හැමෝම හිතා ගන්න මෙන්න මේ විෂයන් ටික කරලා ජීවිතේ ගොඩදා ගන්න ඒ ගොඩදා ගන්නකොට ආයිටි විෂයයට වැඩි ප්‍රමුඛත්වයක් දෙන්න ඉංග්‍රීසි සාහිත්‍ය ජාතික පාසල් වලට යන දරුවන්ට කියයි ඉංග්‍රීසි සාහිත්‍යයේ S එකක් ආවත් ඇති S එකක් ආවත් ඇති ඒකින්ද ඒක ලොකු වටිනාකමක් තියෙනවා සිංහල සාහිත්‍ය වලට ඒකක් ආයි කියලා ලොකු වටිනාකමක් නැහැ ඒකින්ද මම ආයෙ මතක් කරන්න මම ඔයගොල්ලෝ මේ සම්භාවිතාව හොඳින් අත්දැකලා කරන්න ඔබලගේ ජීවිතේ කොට දාගෙන යන්න පුළුවන්. හරි. අපි දැන් පටන් යමු. ප්‍රශ්න අංක 14 කරාද? කරා. 15. 15 එක 21 25 දෙක අංකයේ සමාන කාටපත් විස්පාද පෙට්ටියක් තුළ ඇත. අංක 7 සහිත කාටපත ලැබීමේ සම්භාවිතාව කොඩකින් මට කියන්න බලන්න උත්තරේ මට උත්තරේ කියන්න බලන්න මුදිත මුදිත කියන්න බලන්න නිදිය මේක නෙත්‍රි බණ්ඩාරනායක එන්ටි බණ්ඩාරනායක උත්තරේ කිය කෝ කියන්නේ නැහැ නේ වසින්දු විජේනායක වසින්දු ධර්මරාජයන වසින්දු කෝ
right කවුරු හරි කියන්න බලන්න 25 න් එක 25 න් එකයි 25 න් එකයි 25 න් එකයි තුනේ ගුණාකාරයක් සහිත කාඩ් පතක් ලැබීම කොමන් එක සුපුරු නතර ලියන්න පැත්තකින් තුනේ ගුණාකාර දෙක සම්බන්ධය ගැන ඇති තුන 6 9 12 15 8 21 හරිද 25 තව තියෙනවද නැද්ද ආ 24 ෆිනල් කියන්න බලන්න එහෙනම් උත්තරේ 25 න් 8 25 න් 8 හරිදා ගන්න ඔත්තේ සංඛ්‍යාවක් සහිත කාඩ් පතක් ලැබීම සුකුල් ලියන්න බලන්න ඔතන තියෙන ඔත්තේ සංඛ්‍යාව ක 3 5 7 9 11 13 15 15 17 රවින්දු සස්සර 12යි ආන්න වැරදි 12යි උත්තරදී 13යි සර් වැරදි 25 න් 13 25 න් 13 25 න් 13 25 න් 13 ඊටවසු කියන පුතේ ගන්න කොට කතා ගන්න සංයුක්ත නැවේ සංයුක්ත සංඛ්‍යා කොටකින් සුකුල් ලියන්න බා සෙනුක් හසු දවස් තුනකින් එනවා කිව්වා සෙනුක් කියන්න බලන්න සංයුක්ත සංඛ්‍යා 25 අරගන්න දන්නේ සංයුක්ත සංඛ්‍යා කියන්නේ ප්‍රථමක නවන සංඛ්‍යා ටික 4 ඔබට එන්නේ කවුද කතා කරන්න කියන්නකෝ සෙනුක් සර් ආයිත් සෙනුක් කියන්න බලන්න කොල්ලෝ 4 6 අලියන් 4 6 9 9 10 12 14 15 16 18 20 21 22 24 25 25 න් 14 ප්‍රශ්නාංකේ පළවෙනි කොටසේ කොටස් දෙකක් තියෙනවා එක දෙක තුන හතර යනුවෙන් මොහොනතර ලකුණු කළ නොනම් පුත්‍ර කුස්තලාකාර ධාතු කණ්ඩයක් උදතම මේසේ ස්පර්ශන පැත්ත අංකය සදාන් කිරීමේ පරීක්ෂණයේ නියති අවකාශය ක්‍රියෝන් මොනිෂ්ක කියන්න බලන්න නියති අවකාශය කියන්න ක්‍රියෝන්
ඉසර තීක්ෂණ කියන්නේ ඉසර තීක්ෂණ යසෝදරා මංජරි S සමානයි 1යි 2යි 3යි 4යි යකෝ බලන්න ආ ලියනකො කියන මොකද එයා යන්දු S සමානයි කතා කරන්නේ S සමාන 1 2 3 4 1 2 3 4 right ඊශාන කියන්න බලන්න NS ලාගේ කියද නෑ දෙවි කොටස නැතිකුණ ඒකට කනිලිය NS ඊශාන කියන්න බලන්න NS ලාගේ කියද चुपनु करती संभाविता करने अंगल वरान नंबर लिया नंबर से कितने संभाविता एनएस किया तो बीचा नहीं हाँ मगीचा मगीचा किया ना हाथराई किया राई हाथराई देवी को सर आगे में रत्ना एक लबिन अंगे हतरवी में संभाविता की है आगे में रत्ना एक मिंसा की बंदा रो मेरे कुछ बात मित्र हाथर नहीं आ रही हाथर नहीं आ रही मुझका तेरा हाथ से काम है मिंसा की मोगे की ओर आके ना किधर से ऐतने हाथर लेबी में सांभार का रोगा क्या नाम है उत्तरे उत्तरे साक्षी है ना लबन अंके संख्या सीनावलिया संख्या मित्र तीन उत्ते संख्या एक सिद्धिया उपकुलप्या එනම් කුලකයා ලියනවානේ සංගත වරහණක් ඇතුලේ NC සර් NC සමානයි 2යි PC PC
විනා කියන බලන්න පිලිසි කියන්නේ මොකක්ද සම්භාවිතාව 100 ඈ සීහි සම්භාවිතාව සීහි සම්භාවිතාව සී සිත්‍ය සිදුවීමේ සම්භාවිතාව දැන් මේ සංකේත දැනගන්න ඕන කවුරු මේ සංකේතයෙන් මොනවා හරි ගණන් දුන්නොත් මොකක්ද මේ සංකේතය ඈ මේ සංකේතය මොකක්ද අය ඔන්න ගන්නත් මේ සංකේතේ ඈ සර් ආ ඒකේ නම් බලන්න කොල්ලෝ ඈ ඒ කියන දැන් ආදරය දෙන්න පුළුවන් මේක ගොඩක් ගැටියක් කියලා හරි දැන් ඒ සංකේත දරගන්න මම දැන් PC කිව්වොත් මොකද්ද සීසිත්‍ය සිදුවීමේ සම්භාවිතාව සීසිත්‍ය සිදුවීමේ සම්භාවිතාව NG වෙවීම NS මෙන්න මේක ලියන්න ඕන ලියලා නැත්නම් කරුණා කරලා ඔයගොල්ලෝ ලියන්න NC වලගේ දෙකයි හතරයි හතරෙන් දෙක කියලා ලියලා දුන්නා හරි දෙකෙන් එක කියලා දුන්නා හරි පහ ලැබෙන අංකේ එකට වඩා වැඩි වීමේ සම්භාවිතාවය නම් එකට වැඩි අගයන් තුනක් තියෙනවා උත්තරේ හතරෙන් තුනයි උත්තරේ හතරෙන් තුනයි අදාර ඒ මේක අතන ඉන්නව තව මේක අතන ඉන්නවද උදේම ඔක්කොම ගන්න දෙක හදන්න කිව්ව නේද ඔව් සර් ඔව් සර් හරි ब्लू कहा वाइट जैसे गत्तो नियति अवकाश है लियन मेहमान आर वन आर टू आर थ्री आर फाइव पी वन पी टू सर आर फाइव ले रहे सर फाइव फोर आर फोर ले रहे आर फाइव वाई वन वाई टू एक एनएसपी है එක දෙක තුන හතර පහ හය හත අට නව 10 තුන රතුපබල ලැබීමේ සිද්ධිය තීනම් රතුපබල ලැබීමේ සිද්ධිය තීනම් තීහි අවයව මොනවාද අවුරුදු කියන්නේ R1, R2, R3, R5.
සරල කරලම තියන්න ඕනි කියලා එකක් නැහැ නේ සම් අහගන්න මෙන්න මේවා තමයි වැදගත් භාග පාඨමේදී සරල කරලා ඉතුයි වෙයි සම්භාවිතාවේදී එහෙම ඕනේ නැහැ හරිනේ රයිට් රත්පබලුවන් නලවීමේ සම්භාවිතාවදී දහයෙන් අටයි කවුරු හරි කෙනෙක් එකවර උත්තරේ දාලා තියෙනවා නම් මේ විදියට ලියලා ගන්න ලකුණු දෙකක් උත්තර නිකන් උත්තරේ තුනත් එක ලකුණක් ලැබෙන්නේ අවසාන කොටස කහවබලුවක් ලැබීමේ සම්භාවිතාව කීයද 10.0 කළු සර් අද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ හෝම්වර්ක් එක විතරයි නේද? ඔව් හෝම්වර්ක් විතරයි තියෙන්නේ. අද කරගන්න පුළුවන් වේද නැද්ද අපිට? ආ සර්. ෞතික පන්ති පටන් ගන්න ඇද ළඟදී නොවැම්බර් මාස පළවෙනි සතියේ ඉඳලා ටියුෂන් ක්ලාස් පටන් ගන්න කියලා කියනවලු එහෙම වුණොත් අනිවාර්යයෙන්ම ක්ලාස් පටන් ගන්න ඔයගලන්ට කරන්න ඕන ක්ලාස් එකේදී කරන්න ඕන පාඩමක් කියන දෙවෙනි වාරය මම ඒක අතෑරියා. කාබද මතකේ පාඩම? අතහරින්න. ඈ? අතහරින්න. නිර්මාණ. නිර්මාණ. මම අද හතේ පන්තියේ නිර්මාණ කරන්න ගිහිල්ලා අසාර්ථක වුණා. ගණකාරු ධාතු කැටයක එක එක ස්ථේ එක ස්ථායිතේ කන්දේ දායත
සඳුන්නේ එක්වර කොට තමයි ලැබිය හැකි ප්‍රතිඵල ඇතුළත් නියුත් අවකාශය S සමානයි 1 2 3 4 5 6 අංක තුන වැටීමේ සම්භාවිතාව 6 3යි උත්තරය හරිද වැරදිද වැරදි 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 ප්‍රථමක සංඛ්‍යාවක් ඉදිරිය ගන්න බැයිද? මොකටද? ප්‍රථමක සංඛ්‍යාවක් ඉදිරියට එක ගන්න බැයිද? එක ගන්න බැරි හේතුව හොඳට අහගන්න. ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ සාධක දෙකක් තියෙන සංඛ්‍යාවක්. එකට සාධක එකයි දෙකේ සාධක කියන්නේ එකෙන් බෙදෙන දෙකෙන් බෙදෙන එකෙන් බෙදෙන තුනෙන් බෙදෙන 1යි 2යි 4යි 5යි 1යි 5යි 5 ගන්නයි සාධක දෙකයි 3 ගන්නයි සාධක දෙකයි දෙක ගන්නයි සාධක දෙකයි එක ගන්නෑ එකට සාධක එකයි තියෙන්නේ ප්‍රථම එක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවකුත් නෙවෙයි සංයුක්ත සංඛ්‍යාවකුත් නෙවෙයි එන්නේ 3යි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඊතර ප්‍රශ්න අහන්නකෝ PA කියන්නේ එන්නේ බෙදීම ns එනම් උත්තරේ අයන් තුමයි අයන් තුමයි හදා ගන්න හදපු අය තව හදන අය ඉන්නවද ඔව් සර් එන්නේ බෙදීමෙන්ස් right අපි අද දැන් 19ට එනම් S සමානයි 1 2 3 4 5 6 7 8 2 NS 8යි 3 අතර මේසේ පුෂ්ඨය මත ස්පර්ශ වීම අටෙන්නකයි බී අය මේසේ මත ස්පර්ශ වීම අටෙන්නකයි සී ඉවර්ත සංඛ්‍යාව එහෙනම් බලන්න මෙතන තියෙන ඉවර්ත සංඛ්‍යා 1 4 6 8 එහෙනම් උත්තරේ 8 4යි ප්‍රථමක සංඛ්‍යා එනම් මෙතන තියෙන ප්‍රථමක සංඛ්‍යා 2 3 5 7
එනම් උත්තරේ 8 න් 4යි e ත්‍රිකෝණ සංඛ්‍යා මෙතන තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා 1 3 6 8 න් 3යි f සමචතුරස්‍ර සංඛ්‍යාවත් මෙතන තියෙන සමචතුරස්‍ර සංඛ්‍යා 1 අතර එන උත්තරේ 8 2යි 8 2යි හදාගන්න इलाट अंक मेरे बहुमत अवकाश है වැඩි සම්භාවිතාවක් ඇත්තේ 1 2 3 අතරින් කවද සංඛ්‍යා ලැබීමේද මොකද උත්තරේ 2 හේතුව මොකද්ද කියුවේ ටෝක් පැත්තක් වගේ 2 දිනයි 2 ලැබීමේ සම්භාවිතාව 6 3 නිසා වැඩි වාර ගණනක් සටහන් වීම සටහන් වී තිබීම ඉවත් සංඛ්‍යාවල් ලැබීමේ සිද්ධිය අපේක්ෂිතයක් වෙනම් එම සිද්ධිය සිදු වී කුලකේ අවජාව සංඛ්‍යාව කීයද කීයද 3යි 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 අතර ඉවත් සංඛ්‍යාවල් ලැබීමේ සම්භාවිතාව කීයද CH R I S T A D L E එක දෙක තුන හතර පහ හය හත අට නව 10 සර් මේවා සර් අපි කුලක වල
කුලකවල ලියද්දී එකම අකුර දෙපාරක් ලියන්න යන එතකොට සම්භාවිතාවලදී ලියන්න ඕනේද එහෙම එකම අකුර දෙපාරක් තිබ්බ හොඳම ප්‍රශ්නයක් ඇහුවේ ඔයාට එහෙනම් ඔයා මෙන්න මෙතන ලියන්න ඕනේ 2 1 2 2 2 3 කියලා ලියුවේ ඒ අකුර දෙපාරක් ආවොත් කැපිටල් ලේ අකුර දෙපාරක් ආවොත් A1 A2 කියලා ලියන්න A1 A2 හා සර් එන නාර අක්ෂරය ලැබීමේ සම්භාවිතාව 10 1 3 ස්වර අක්ෂරය වවල්ස් මෙතන තියෙන වවල්ස් මොනවද I A E I A A I I E I N X Dorai Dorai Apare P X N X Bedima N S N X Dorai Ena Muttare Bahaya Dorai Bahaya Dorai इसी देखे पापन तो कंधा में कसमान है क्या मैं पीड़े के निकला पतला किसके सो राइट इन्हें आपको मैं कलाई इकला है ना कलाई रत्नेश वहाँ तूने दे देना है इकला है निकाय रत्नेश पहले तो है वो रत्नेश रत्नेश किये दार इकला है पाए नीलपटिया इकला है निकाय ऐना मुकरे इकला है नाताय पतरक नील पेंड B1 B2 B3 B4 तुना प्रत पेंड Red 1 Red 2
red tree itirwa kalubenda etapara 4 3 7 black pl1 pl2 pl3 pl4 pl5
ඇයි තව හදනා ඉන්නවද ඔව් සර් ඔව් සර් How do you know another thing? How do you know another? අද 15 වෙනිදා දෙක තුන අතර පහ 6 7 8 9 10 11 12 හරිද මම ලියුවේ හරිද හරි සර් හරි සර් හරි අම්ක එක සැරේ මේක ලියන්න නැත්නම් ලියා ගන්න එක සැරේ මොලයක් කිය මේ සම්භාවිතාව 15 වෙනි 5යි ඕලිය නවීමේ සම්භාවිතාව මේක තේරුණාද නැද්ද තේරුණා සර් නැහැ සර් දැන් අර ඉස්සෙල්ල මම කිව්වේ ලැබීමේ සම්භාවිතාව සහ නොලැබීම ලැබීම නොලැබීම ඉස්සෙල්ල සම්බන්ධයක් ගන්නවා නේද එකයි අනේ නවීමේ සම්භාවිතාව එන එකෙන් අඩු කරනවා ධන ලැබීම මේ පැත්තට ගියොත් අවින ලැබීම වෙනවා මේ එකෙන් අඩු කරනවා 15 5 එක කියන්නේ 15 15යි එනම් උත්තරේ 15 10යි සේ එකවරම උත්තරේ දැම්මට කමක් නැද්ද
කමන්න හැබැයි මෙහෙම නිකන් පොඩි ඩිල් මාට් එකක් දාලා ලියන්න පුළුවන් නම් ඔය ආණ්ඩු දාන ඩිල් මාට් ඒක දෙරෙන්නේ ආ ඩිල් මාට් දැනගත්තොත් විතරයි හරිනේ මේ ලෙවල් කොට දා ගන්න පුළුවන් ඩිල් මාට් දැනගත්තොත් විතරයි හරිද මේ කාට හරි මලකමන කියන එක නෙවෙයි පොඩි පොඩි උපක්‍රම සි ලකුණු ගන්න පුළුවන් වෙන විදිහට ලියන්න උරුදු වෙන්න ඕන අර ලබනවට දෙදලා ඉවතනක ගෝලයේ අංකේ ඉරට සංඛ්‍යාව නොවීමේ එන ඉරට සංඛ්‍යා නොවනවා 1 2 3 4 5 6 7 15 7 ආකාර මේක ලියන්න පුළුවන් නම් 15 5 දන 15 දෙක ආ වඩා හොඳයි මේක ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ 1 සහ 3 1 සහ 3 ත්‍රිකෝණ සංඛ්‍යාව පීමේ සම්භාවිතාව ත්‍රිකෝණ සංඛ්‍යාව වීමේ සම්භාවිතාව 1 2 3 4 5 15 5 දන 15 2 15 7 ත්‍රිකෝණ සංඛ්‍යාව නවීමේ සම්භාවිතාව නවීමේ එතකොට මෙතන 15 1යි 1 2 3 4 5 6 7 15 7 15 8 එනම් 15 7 අඩු කරන්න 15 8 අඩු කරන්න 15 7 උත්තරේ 15 1යි 15 1යි 7 ත්‍රිකෝණ සංඛ්‍යාව වීමේ සම්භාවිතාව 15 7යි ත්‍රිකෝණ සංඛ්‍යාව වීමේ සම්භාවිතාව 15 8යි
ड्यूटी के में करें कमान नहीं दे कमान में साथ हाथराई अटाई थी ना नहीं ची बी ए के ओ हर मेंटिन एक गुलाब के हाथरा हाया आटा ना है अरे दे अरे दे मैं මේක අමතරව දෙය කුලකයේ ඇතුළේ එක තියෙනවා. අතරකෝ දී කියන්නේ උපකුලකය. ඒ කුලකේ උපකුලකය. B 4 3 7 7 5 12 12 3 රතුපාට ගෝලය නැළපීම එනම් නිදුයි කොළයි දොළයි තුනයි පහයි දොළයි නැතයි අදාළයි මේ අතරම කො පාස්වර්ඩ්ස් කැඩු තුනක් ඔයගලට මේවා දුන්නේ වෙන මුදින්ද නෙවෙයි සම්භාවිතාව ගන්න ගෙඩි පිටින් එන්නේ නැහැ එන්නේ කුලක කොටසකෝයි සම්භාවිතාව කොටසකෝ එකතු වෙලා दक्वा की वोट नहीं देने थे और दक्वा को देने अपर हायर अट्टे මොනවද මැදට එන්නේ 4 6 8 10 4 6 8 10 1 9 1 3 1 2 3 4 5 6
स्वराक्षर ए पाइन दिखाई
सुबह दर्शन आयुवान।